Top 40 අපේ ඔන්න දැන් මම අර කලින් කිව්වා අපි පොඩි segment එකකට යන්නේ කියලා. අපි අද ඇවිල්ලා තියෙනවා අපි top 40 කරන්න. Rush movie එකෙන් අපි හැමෝම ගොඩක්ම අඳුරගත්ත ජනප්‍රිය නිලියක්, දක්ෂ නිලියක් මේ දවස්වල hero mega star වේදිකාවේ අවසාන හතර දෙනාට select වෙලා ඉන්න කෙනෙක් කිරේෂ අසංකි. අසංකි කිව්වා මට අද call එකක් ගන්න ඕනේ. මම ආස කෙනෙක් ඉන්නවා. එයාට call එකක් අරන් දෙන්න නිසලි කියලා. කොහොමද වගේ කණිපැතර අරෝ වීඩියෝ. ඉතින් ඒ හින්දා අපි හිතුවා ලංකාවේ තවත් පෙරලියක් කරපු කොහොම කියන මෙයා ගායකයෙක්. එතකොට වැඩ ගොඩක් දන්න දක්ෂයෙක්. හැබැයි මෙයාත් එක්ක ලේසියෙන් කතා කරලා බේරෙන්න බෑ. වස්ති අනුෂ්ක. අනුෂ්ක සුබ සන්ධ්‍යාවක්. අයිබෝන් අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. දැන් සාමාන්‍යයෙන් අසංකේ අනුෂ්ක කියන්නේ කොපි චැට් එකේදී දැක්කයි කියලා කිව්වනේ. අනුෂ්කව හරියද ලේසියෙන් මෙයාත් එක්ක කතා කරලා බේරෙන්න බෑ. ටොප් 40 එකට ඇවිල්ලා මාව නැති කරලා තමයි ගියේ. හරියද මට දැන් ඒක මගේ හිතේ තියෙන ඒ තරහ. හරියද අනුෂ්ක? මට හිතෙන්නේ මේ අසංකේ කියවුණා නෙමෙයි නිසල කියවුණාට අපු කොල්ලෙක්. හරියද එකක් පස්සේ කතා කරගමු. දැන් මෙහෙමයි හරියද? අනුෂ්ක දැන් ඔයත් එක්ක ඇත්තටම කාටවත් කතා කරලා බේරෙන්න බෑනේ. ඒ නිසා මට දැන් අසංකේව මාරු වේ දාන්නත් බෑ. හරියද? ඔයාට අසංකිට ආසයිලුන් දැන් අතේ කතා කරන්න. ඔය දෙන කතා කරගන්න. යාට ආසයිලු වගේ විස්තර දැනගන්න. හරිද? ඔය දෙන කතා කරගන්න. හැබැයි මම ඔයාලට චූටි නීතියක් දානවා. මේ වචන ටික කියන්න බෑ ඔයා කතා කරන අතරේ. ඇත්තටම කියලා කියන්න බෑ. ඇත්තටම කියලා කියන්න බෑ. හිතනවා කියලා කියන්නත් බෑ. හිතනවා. ඔව් කියන්න බෑ. ඔව් කියන්න බෑ. ඔව්. මුතුම කියන්න බෑනේ බලන්න. ඇහෙන්නේ නැහැ කියන්න බෑ, ඇහුන්නේ නැහැ කියන්න බෑ, මොකද්ද කියලා අහන්නත් බෑ. ඉතුරු ඕන දෙයක් කියන්න පුළුවන්. හරිනේ? මට දැන් මේ කියපු වචන ටික මතක නැහැ. හරි හරි. ඔව් නැහැ බෑ කියන්න පුළුවන්. හරිද? ඇත්තටම හිතනවා ඇහෙන්නේ නැහැ, ඇහුන්නේ නැහැ, මොකද්ද? හරි හරි කියමු. හරි හරි හරි. ඉතින් දැන් ඉතලි. හරි හරි. ඔයා බය වෙන්න එපා. වාගේ සායට මං ඉන්නවා. වාගේ පිටපස්සෙන් මං ඉන්නවා අහියක් විදියට. අසංකි හරි. අසංකි ඉතින් කොහොමද කියලා අහන්න මෙයාගේ. හායි අනුෂ්ක. Hi. කොහමද? මොකද අනේ බය වෙලා වගේ කතා කරන්නේ ඔයා. අනුෂ්ක. වචන ටික මතක් කරගන්න ඕන මට. පොලේක ලියා ගන්න දේ වචන ටික ඔක්කොම කලි. හා 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 හා. අයියෝ මන් දන්නේ. ඇත්තටම කි. හොඳින් කාලේ ගත කරනවා. ඔයාට කොහොමද අසංකි? මමත් හොඳින් ඉන්නවා. අනුෂ්ක. ඔයා ප්‍රශ්නයක් අහන්න. ඔව් ඒක තමයි දැන් ප්‍රශ්න මේ මම මේ ලියාගෙනත් එක්ක ඉන්නේ වගේ අහන්න ප්‍රශ්න වගේ. අනුෂ්ක මගේ ෆිල්ම් එක බැලුවද? බැලුවා. මට මේ මට නිසලි කිව්වා ඔයා මේ ෆිල්ම් එක මේ මං හින්ද දහපාරක් බැලුවලු. ඇත්තද? 27 වතාවක් බැලුවා. නෑ, කියන්නේ නිසලි දන්නෙත් නෑ. හරි හරි ගාන. අර නෑ කිව්ව නේද? එයාට කියන්න බලන්න. වාට කියන්න බැරි. ආද මටද මෙයා. අපු මොකද මේ පුරුෂයන්සනේ. මේ දැන් අසංකේ මාරු දුකෙන් ඉන්න එක හේතුවකට. ඔව් මොකද දන්නවද මේ ඔයානේ දැන් ඔය යුරේනි මෙහෙම අරගෙන තිබ්බාර මොකද වීඩියෝ එකකට මම බැලුවා. මේ වාට හිතුන්නේ නැද්ද ඕක ගනිද්දි මේ අසංකේව ගන්න ඕනි කියලා? මේ කාම තරණ යනවද? හරි වැඩි යනවත්. මතු දිනකදී වාගේ වැඩ කටයුත්තට ඔබව සම්බන්ධ කරගන්නම්. හා එහෙනම් මම බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. බලාපොරොත්තු තබාගෙන ඉන්න. හා බොරු කියන්නේ නැහැ නේ? බොරු කියන්නත් කැමති. මේ අනුෂ්ක දැන් අසංකේ කිව්වම යුරේනි වරන් තිනවා මාව ගත්තේ නැහැ නේ කියලා වාට මොකද හිතන්නේ? වාගේ නිකන් පවුණේ ටාන්ටිං ගාවද? ඊළඟ වීඩියෝ එකදී අනිවාර්යෙන් අවස්ථාව ලබා දෙනවා 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 මම. අපි බලමු උන දැන් මුළු රටටම ඇයන්නේ කියලා තියෙන අනුෂ්ක. ඒ වාගේ නෑ. වාගේ නෑ. ඔලගෙන පොඩි ප්‍රශ්නයක් තියෙනවා ලා සංගීට. මේ අනුෂ්ක මේ ඔයාට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද? ඒ කියන්නේ එක්කෙනෙක් නෙමෙයි ගොඩක් ඉන්නවා. ගොඩක් ඉන්නවා කියන්නේ. ලැජ්ජා ඉතලා කොල්ලට. ඒ අසංකේ ආපු විදියට මට අද ලැජ්ජා හිතුණා. ඊළඟට ඔයා කයින් දන්නේ? ටික පොතක් කරගත්තා බං. නෑ නෑ වෙන්දට මං ඇහුවාම ඔකට හොඳ උත්තර දෙනවා. අදවා ආපු විදියට කොල්ලට ලැජ්ජා හිතුණා.
ඉතමත් කල්පනාවෙන් උත්තර දෙන්න විල. යාර වචන ටික ගැන හිතේ තින්නේ තාම. ඒකනි මෙයාට තේරුව. කෝ හිනවද එක්කෙනෙක්? අමගේ දාන්නේ. ඔව් නැත්නම් ඉතින් අපෙන් ආර වේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස් ලින්න නේද? කීප දෙනෙක් සිටිනවා. එක්කෙක් පවරක් දෙවි. දැන් ඔයි ගර්ල් ෆ්‍රෙන්ඩ්ස් ලාගෙන ඇත්තේ හොඳි. ආගින් හිටපු. මේ ඉතින් අහන්නකෝ දැන් මේ මට හිතෙන්නේ නැද්ද ඔයා ඔය රවුල කැපුවොත් හොඳයි කියලා. අසංකේ වෙන්නේ. මම රවුල කපලා තියන්නේ. ඔය අපි අන්තිමට දැක්කම ඔය රවුල වවලා නේ හිටියානේ. දැන් කපලා තියන්නේ රවුල. ඇත්තද? අඩු කරලා තියෙනවා. ඒ ෆොටෝ එකක් එවන්නු අසංකිට. මේ අනුෂ්කාට මේ ඔක්කොම මට ඇත්ත කියන ඔක්කොම ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා කී දෙනෙක් ඉඳලා තියෙනවද මේ වෙද්දි? ඔය ප්‍රශ්නේ ඇරෙන්නට වෙනත් ප්‍රශ්න ඇත්තේ වරද්ද? ඒ තව ප්‍රශ්න තියෙනවා. යන්න කලින් මේ ප්‍රශ්නේ ආන්න ඕන. ඉතින් අහන්නක මොකක් හරි දැන් රටේ පවතින ආර්ථික මේ ප්‍රශ්න. ආර්ථිකයේ ඉතින් හොඳ නැහැ කියලා අපි දන්නවා. අපේ තියෙන්නේ ඔයාගේ මේ ප්‍රශ්නේ. ඇයි මේ ආලේ ප්‍රේමේ සම්බන්ධයෙන් මගේ ආලෝ කට්ටියක් කිව්වා ඔයාගේ මේ ප්‍රශ්න ටික අහන්න කියලා. මේ හරි ඕකේ. ඔයාට රටේ ප්‍රශ්නයක් අහන්න නේ. දැන් අසංගි කියනවා යාව එක්කගෙන යනවාද කියලා අර ගහ බලන්න. ඔයාගේ අර මේ ළඟ දවසේ ගිහින් තිබ්බේ එල්ලුම් ගම්පන්න වට වට අසංගි කිව්වොත් එමේ එක්කගෙන යන්න කියලා එක්කගෙන යනවාද? ඔහොහෝ ඒ වයිටින් අපි කරපු වැඩ නෙවෙයිනේ. නිකන් හරි ඉතින් මං එහෙම එහෙම යෝජනාවක් කරනවා මම අනුෂ්කට. මොකද කරන්නේ? එල්ලුම් ගහ බලන්න නෙමෙයි මොකක් කරේ කියලා කොස් ගහ කරගෙන යන්න. ඊවනයි තියන්නේ වත්තිත් තියෙනවනේ එහෙම බෑ අර ගහ අපිට කවදාවත් දකින්නම් වෙන්නේ ඒකට ඒ ගහම තමයි බලන්න ඕනේ තෙල් ගස් වගේ නෙමෙයි මේ පැත්තේ තියෙන තෙල් ගස් බලන්න ඕනේ තරයි පානි වලද බල්බ් දාලා වගේ තියෙනවා අම්මෝ මේ ලේසි නෑ අනේ වාට මේ වචන ටිකක් කියලා තබෝ ඒව කියන්න බෑ කියලා මේත් එක්ක කතා කරගෙන හම්බෙන්නේ නෑ ලේසි නෑ අපි ලයිට් වෙනවා මේ අනුෂ්ක thank you ඔයා ඒ ගැන තැවෙන්න එපා ඒක අපි බලා ගන්නම් හොඳද ඉතින් ඔයාලට කොමේ thank you so much අපිත් එක්ක කතා කරාට අලුත් වීඩියෝ එකක් අවද දෙන්නේ මේ මම වෙන සංගමයෙන් මේ හිටියේ මට මේ ඔය අලුත් වීඩියෝ එකක් අවද දෙන්නේ අපි මේ පරිදි වැඩක් කොන් කරන නිසා මේ අර බදුල්ල පැත්තේ ළමයි කට්ටියකට ඔය ඔන්ලයින් එකම සම්බන්ධ වැඩ මේ දෙන්නේ කියන්නේ මේ වයි data දෙන්න ඒ චැරිටි වැඩේට පොඩ්ඩක් මේ ටිකේ බදුල්ලට යනවා මේ වැඩ ටික තියෙන්නේ වීඩියෝ එකක් නම් ෂූට් කරන්න ඇත්තරම මේ කාලේ චුට්ටක් මේ ටික යවුල්නේ නෑ නේද ඒකත් තියෙනවානේ 200 250ක් විතර තියෙන එක තමයි ඒක කියලා මොනාරි වුණොත් එහෙම මගේ දිනුවට තමයි ඔක්කොම ආයි බැරි වෙන්නේ හරි එන thank you so much අපි අපෝ දවසක හම්බෙමු හොඳද අසංකි bye bye ඉන්නේ තරංගපමු හරි ඔන්න දේවා bye bye